මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. පෙට්‍රල් ඉන්ධනය ගෙවල් තුළ ගබඩා කිරීමේ ප්‍රවණතාවයක්. මේ පෙට්‍රල් ගබඩා කිරීමේ ප්‍රවණතාවයත් එක්ක අපිට ඉතාම භයානක ප්‍රතිඵල කීපයක් මේ අවස්ථාවේදී ලැබෙමින් පවතිනවා. රට පුරාම නිවෙස්වල ගිනි ගැනීම් සහ හදිසි අනතුරු වාතාවරණ බහුලව සිද්ධ වෙනවා. මේක අපි දකින්නේ නිවසක් තුළ ඉන්ධන ගබඩා කිරීම ඉතාම පෙට්‍රල් වැනි ඉන්ධනයක් ගබඩා කිරීම ඉතාම භයානකයි. මොකද අපි අපේ නිවස ඉන්ධන ගබඩාවක් නෙමෙයි, අපි පෙට්‍රල් පිරෝමහලක් නෙමෙයි. ඒකේ තියෙන අපි දන්නවා පෙට්‍රල් පිරෝමහලක කොතරම් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවද කියලා පෙට්‍රල් ගබඩා කිරීමේදී. පෙට්‍රල් කියන්නේ ඉතාම අපි කියන වොලටයිල්, ඒ කියන්නේ කාන්දු වෙලා ඒක වාෂ්පවඩ පත්වීමට ඉතාම ප්‍රවණතාවයක් දක්වන ඉන්ධනයක්. මේ ඉන්ධනය වාෂ්ප ගේ තුළ සංසරණය වීම වැඩි වෙලා අපි සාමාන්‍ය ලිපක් පත්තු කරත් ගිනි කූරක් ගැහුවත් සමහරවිට ලයිට් ස්විච් එකක් දැම්මත් මුළු ගේම අළු බවට පත් වෙන පුළුවන් ශනේක. තමන්ගේ ජීවිත කාලෙම මහන්සි වෙලා හදාගත්ත ගෙදර තමන්ගේ දරුවෝ දෙමව්පියන් මේ ගින්නට අහු වෙලා මේ දින කීපය තුළ කීප දෙනෙක් මරුමුවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි දකිනවා රටේ මේ තියෙන ඉන්ධන නිවස තුළ තබා ගැනීමේ අවධානම විශේෂයෙන්ම දැනුවත් කරන්න. මොකද කුඩා දරුවන් දන්නේ නැහැ පෙට්‍රල් සම්බන්ධයෙන්. මම දන්නවා වැඩිහිටියෝ පවා පෙට්‍රල් ගෙදර තුර තියෙන පෙට්‍රල් කොහොමද පරිහරණය කරන්න ඕනේ කියලා කිසිම දැනුමක් නැහැ. පෙට්‍රල් කියලා කියන්නේ අපේ ඇත්තරම මේ වාහනයක් ඇතුලේ ලොක් කරලා තියෙන දෙයක්. ඒක ගියක් ඇතුලේ පොඩි කෑන් එකක තබා ගැනීම ඉතාම අනතුරුදායකයි. ඒක පෙරලෙන්න පුළුවන් ගේ ඇතුලේ ලීක් වෙන්න පුළුවන්. අපි දන්නේ කිසිම කෑන් එකක් මේ පාවිච්චි කරන කෑන්ස් ඒ සියලු දේවල් මේ ආකාරයට එයා ටයිට්, ඒ කියන්නේ කාන්දු වීමෙන් තොරව පවත්ව ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ මාර්ගයේ වාෂ්ප ගේ ඇතුළේ එකතු වෙන්න පුළුවන්. ඒ වාෂ්ප හදිසියෙම ගිනි ගැනීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේක මේ අපි භයානක අනතුරකට අත්වැනීමක්. පිලිසුන් එකකේ විදියට අපි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සහ සාමාන්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු අපේ හෙද කාර්ය මණ්ඩලය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ චිකිත්සක කාර්ය මණ්ඩලය ඉතාම වෙහෙසක් ගන්නවා. මේ හැම පිච්චිලා මේ සිද්ධ වෙන අනතුරු වලින් මේ ජීවිත ගලව ගන්න. නමුත් අපි දන්නවා 50ට 50ට විදිය ශරීරයෙන් පිච්චුනොත් පෙට්‍රල් වලින් අපිට ජීවිතය ගලව ගන්න මොන තරම් පහසුකම් තිබුණත් ඉතාම පහසු තත්යකට පත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ අපිට තියෙන ඇඟ තියෙන හැම පිච්චුනොත් 20%ට වැඩිය පිච්චුනොත් අපි දන්නවා ඒක ජීවිතාවදානම කියන තත්ත්වයට ලක් වෙනවා. ඒත් එක්කම මේ සාමාන්‍ය පිළිස්සුමක් 20%ට වැඩි පිළිස්සුමකට ලක් වෙන ඕනම කෙනෙක්ට අපේ ජාතියේ සෞඛ්‍ය පද්ධතිය දරන්න වෙන වියදම ලක්ෂ ගණන්. එක දවසක් ජීවත් කරන සමහර වෙලාවට අපි ලක්ෂ එකහමාරක විතර බෙහෙත් දෙන්න වෙනවා. ඒ දීලත් සමහර වෙලාවට අපිට ජීවිතය බේරගන්න බැරි වෙනවා. ඉතින් මේක අතිශයින්ම දුක්ඛිත තත්ත්වයක්. මොකද මේ රෝගීන් ජීවිත කාලෙම පිළිස්සුම නිසා ආබාධිත තත්ත්වයට පත් වෙනවා. අම කියලා කියන්නේ අපේ පුද්ගලයෙක්ගේ තියෙන අනන්‍යතාවය. අනන්‍යතාවය විනාශ වෙලා අබ්බගතෙක් බවට පත් වෙනවා. අතපය මුහුණ ඒ සියලුම දේවල් විනාශ වෙලා යනවා. දරුවෙක්ට පිළිස්සෙනවා කියලා කියන්නේ ඒ දරුවගේ ජීවිතේම අඳුරු ස්වභාවයකට ලක් වෙනවා. මොකද ඒ දරුවට පාසල් යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ තරුණියක් විදිහට ජීවිතයට මුහුණ දෙන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. සහකාරියෙක් සොයා ගැනීමට අපහසු වෙනවා. තමන්ගේ දරුවන් පවා පිළිකුල් කරන තත්ත්වයට පත් වෙනවා. මොකද ඒ තරමට විරූපී ස්වභාවයකට පත් වෙන නිසා. ඉතින් මම යෝජනා කරනවා මේ ඉන්ධන නිවස තුළ ගබඩා කිරීම ඉතාම අනතුරුදායකයි. ඒ සම්බන්ධයෙන් හැකි වහාම මේ ඈත් වෙන්න කියලා මම ආයාචනා කරනවා. මොකද ඒ කිසිම අපි ඒ ඔය වාහනයක
යන තියෙන අවශ්‍යතාවය වගේම තමන්ගේ ජීවිතේ හැම පිච්චුනොත් ඒ යන්න වෙන්නේ ඒ වාහනේ යන්න වෙන්නේ රෝහල වෙත කියලා මට කනගාටුවෙන් කියන්න වෙනවා. සමහර වෙලාවට සුසාන භූමියට වෙන්නත් පුළුවන්. දිනකට අපි මාසයකට සාමාන්‍යයෙන් පෙට්‍රල් ආශ්‍රිත පිළිසුම් එකක් හෝ දෙකක් පමණයි ජනවාරි මාසෙ වෙනකම් අපිට තිබුණේ. නමුත් දැන් ඒ தත්ත්වය අපි කියනවා භයානක ලෙස වැඩි වෙලා තියෙනවා. දිනකට 4ක් හෝ 6ක් අතර ප්‍රමාණයකට දැන් රෝගීන් ඇතුළත් වෙනවා. එයින් 120ක් පමණ මිය යනවා. ඒ කියන්නේ දිනකට එක්කෙනෙක් දින දෙකකට එක්කෙනෙක් හෝ එක්කෙනෙක් දින දෙකකට එක පුද්ගලෙක්. ඒ කියන්නේ දවසක් යට දවසක් එක පුද්ගලෙක් මිය යනවා මේ පෙට්‍රල් පිළිස්සුම් නිසා ජාතික රෝහලේ පමණ. මේ දවස් ටික. මොකද මේ මරණ එක දවසේ සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පිළිස්සුමක් කියලා කියන්නේ පොඩි පිළිස්සුමකින් වුණත් ජීවිතේ නැති වෙන්න පුළුවන් දියවැඩියා වගේ හෘද රෝග තියෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයෙක් පිච්චුනොත් පොඩි පිළිස්සුමක් වුණකින් වුණත් විස බීජ ශරීරය ඇතුළේ මිය යන්න පුළුවන්. අපි අද හෙට මියගේ නැතත් නම් සමහරලාට මාසයක් ඇතුළත වගේ ජීවිත හානියකට ලක් වෙන්න පුළුවන්.